සෞඛ්‍ය සේවක වර්ජන සූදානම කල්දායි ජයසිරි මුණසිංහත් සන්ධ්‍යා කරුණාරත්නත් එය වාර්තා කර තිබෙන්නේ. ඒ අතරේම මෞබිමේ වාර්තාව සෞඛ්‍ය වර්ජනය කල්යයි විසඳුම් වලට කමිටුවක් පත් කරලා තිබෙනවා. ඉරෝෂා දීපානිගේ සටහනක එම වාර්තාවක් දක්වන්නේ සෞඛ්‍ය වර්ජනය පිළිබඳව. මේ දිවයිනේ වාර්තාව සෞඛ්‍ය සටන කල් damage ගැටලුව කමිටුවකට පවර්ලා තියෙනවා. සුජීව තත්සර වාර්තා කරන්නේ. ඒ අතරේම මේ ඡායාරූපයටත් එමු දිවයින පුවත්පතේ අනුරාධපුර රෝහලේ හෙද හෙදියෝ සිවිල් නැඳුමෙන් වැඩ මිහින්තලේ රංගචතුගේ සටහනක දක්වා තිබෙන්නේ නිල ඇඳුම නැතුව මේ රෙද්ද හැට්ට ඇඳලා හරි කමක් නැහැ. සරම ඇඳලා හරි කමක් නැහැ. බැනියම ඇඳලා හරි කමක් නැහැ. වැඩට එන්න දෙවියන්ගේ නාමයෙන් මේ රටේ මිනිස්සුන්ට වෙන යන්න තනක් නැහැ. ගන්න බෙහෙතක් ජීවිතවල වටිනාකම අපේට තබමින් දිනාගැනීමේ අමානුෂික වර්ජනයක් සෞඛ්‍ය වෘත්තිකයන් නියැලීම් පිළිබඳව ජනතාව තීරණයක් ගත යුතුයයි රජයේ වෛද්‍යධාරීන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මාධ්‍යයට ප්‍රකාශ කර තිබෙනවා. ජනතාවට ඉතින් තීරණයක් ගන්න වෙන්නේ ඉතින් තව මාස 7-8කින් තමයි. දැන් නෙමෙයි. ඒත් ඉතින් ඔබතුමාලට සම්බන්ධව තීරණයක් ගන්න බෑනේ. පාලකයෝ පිළිබඳව තමයි දැන් ඉතින් තීරණ ගන්න බෑ. මාස 7-8කින් තමයි අපි ජීවිතේ වරද්ද ගන්න දවස, එක්කෝ ජීවිතය හරි පැත්තට හරව ගන්න දවස. දෙකටම ඕනේ මෙච්චරයි ඛතිරය ඉච්චරයි පැන්සලයි හරිම සරලයි. හැබැයි උත්තරය සංකීර්ණයි. නව වෛද්‍යවරුන් 6600කට පත්වීම් දීලා ඉරෝෂා දීපානගේ සටහන මෙරට රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල දැනට පවතින පුරප්පාඩු පිරවීම සහ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 600කට පත්වීම් ලිපි ප්‍රදානය පසුගියදා සෞඛ්‍ය මැති අතින් සිද්ධ වෙලා තිබෙනවා. හෝලික්ස් පහසු මිලට සුපුරුදු පෝෂණය